ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩකව ගැන අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු පැහැදීමක් අතීතයේ ඉඳලම තිබුණේ නැහැ. මේ දිනවල ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ක්‍රිකට් තරගාවලිය අතරතුරේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට රුස්සන්නේ නැති හැසිරීම් කිහිපයක්ම ඉන්දියාවේ පරණ ක්‍රීඩකයන්ගෙන් අපිට දකින්නට ලැබුණා. දිල්ලියේ විසදුමට මූණ වසාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විරේන්ද්‍ර ශෙවක් කියලා තිබුණේ මේ මූණ වසාගෙන ඉන්නේ දුමකට බයින් නොවේ ලංකාවේ ක්‍රීඩකයන්ගේ දුර්වලතාව එක්ක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මූණ දෙන්න බැරි ලැජ්ජාවට තමයි මූණ වසාගෙන ඉන්නේ කියලා. මේ සංචාරය එන්න කලින්ම ඉන්දියාවේ මාධ්‍යමේ තරගාවලිය හඳුන්වා දී තිබුණේ දකුණු අප්‍රිකා සංචාරයට පෙරහුරුවක් කියලා. දකුණු අප්‍රිකා සංචාරයට පෙරහුරුවක් වෙන්න හිතාගෙන වේගවත් අනතිල දීපු තරඟ දෙකේම ඉන්දියාවේ පිටිකරුව හොට බිම යනගත්ත නිසා දැන් කට්ටියම ඉන්නේ පෙරහුරුව අමතක වෙලා. ඔය අතරේ පළවෙනි එක් දින තරඟේ වේගවත් අනතිල්ලක් දීලා වැඩේ වරද්දගත්ත ඉන්දියාව දෙවෙනි තරඟේ රෝහිත් ශර්මාගේ ඉනිමෙන් හැම ලැජ්ජාවක්ම වහගන්න තමයි දැන් උත්සාහ කරන්නේ. රෝහිත් ශර්මාගේ ඉනිම ගැන කතා කරන ඉන්දියාවේ හිටපු නායකයෙක් වන සෞරව් ගංගුලි කියලා තියෙන්නේ රෝහිත් ශර්මා ද්විත්ව ශතකය ලබාගත් වෙලේ ලංකාවේ පන්දු යවන්නන්ගේ මුහුණ දැක්කම තමන්ට දුක හිතුණා කියලා. මේ විදිහට ලංකාවේ පන්දු යවන්නන්ගේ මුහුණ දැකීදී දුක හිතුණු ගංගුලි පළවෙනි එක් දින තරගේ ඉන්දියාවේ පිටිකරු අසරණ වෙලා ඉඳි මුහුණ දැක්කේ නැද්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදීන් ඔයාට සුබ දවසක්.